අනුරාධපුරේ යන හැමෝම උතුම් මහසෑ රජාණන් වහන්සේ වන්දනා කරන්න යනවා. අපේ භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින උතුම් සර්ණමාලී චෛත්‍යරාජයන් වහන්සේ වන්දනා කරගන්න අපි අමතක කරන්නේ නැහැ. කළගුණ දන්න බෞද්ධ අපි අමතක නොකළ යුතු තවත් පූජනීය වන්දනීය ස්ථානයක් මහසෑ රජාණන් වහන්සේ අපිය සම තියෙනවා. ඒ තමයි කුච්චතිස්ස මහසෑය. ධර්මාශෝක රජතුමා මිය ගිහින් දෙව්ලොව උපදිනවා. ආයුෂ තිබියදීම දෙව්ලොවෙන් නික්මිලා නැවතත් ලංකාවේ උපදිනවා. පැවිදි බව ලැබූ උන්වහන්සේ අරහත්වයට පත්වෙනවා. ඒ මහරහතන් වහන්සේ තමයි කුච්චතිස්ස මහරහතන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ඉතුරු වුණු ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තමයි මේ සෑය හදලා තියෙන්නේ. ඉතින් බෞද්ධ වුණු අපි කොයිතරම්නම් කළගුණ සලකන්න ඕනද කියලා ඔයාලට තේරෙනවා නේද? හැබැයි හුඟ දෙනෙක් මේ සෑය ගැන දන්නේ නැහැ. ඔයාලත් වන්දනාවේ ආව දවසක මේ උතුම් සෑ රජාණන් වහන්සේ වැඳ පුදා ගන්න. කුච්චතිස්ස සෑයාවට පිරිසුදු කරලා වන්දනා කරලා අපි ඊළඟට ගියේ සංඝමිත්තා සෑය වඳින්න. ශ්‍රීමා බෝධින් වහන්සේ සහ භික්ෂුණී පැවිදිභාවය මෙරටට වැඩම කර වූ සංඝමිත්තා මහරහත් තෙරණියගේ උතුම් ධාතුන් වහන්සේලා මේ සෑය තුළ වැඩහිඳිනවා. එතනත් පිරිසුදු කළ අපි හිත් පහදවාගෙන වන්දනා කළා. ඒ සියලු පින් ඔයාලත් සතුටින් අනුමෝදන් වෙන්න. තෙරුවන් සරණයි.